ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේදී ඝාතනයට ලක් වුණා. ඒ ආගමික අන්තවාදීන් කීප දෙනෙකුගේ මෙහෙවීම මතයි. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගනේමුල්ල පොකුණහන්දියේ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අදත් විවිධ දේශපාලන පක්ෂ සමාජිකයන් සේම ආගමික නායකින්ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවස වෙත ගියා. आगम पदनाकन सिद्धवेन्वाना मेकमासनावंताय आगम खरियटाधनवना मनुष्य विरुद्ध अत उन्नकुरट अभी दकीन्े देशपालने आगम अतकुलवाकट धरण उत्साहक प्रतिपल अक्ति देशाय आगम देशपालने देखा ये देख वेंकर्यागा अमितानेटघटन गाय पाकिस्तान राजेन बलापुर मेघन हरियाकार परीक्षण කරලා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණ ඉෂ්ට කරයි කියලා. අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඔහුගේ පවුලේ ඉදිරි සුබ සාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කම්කරු අමාත්‍යවරයා හැටියට නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා ප්‍රියන්ත කුමාර මැතිතුමන් විසින් වසර 11ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වයේ සැලකිල්ලට අරගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් මාදරණීය බිරිඳ සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මානුෂ්‍ය පදනම් මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුබ සාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් හැටියට ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉදිරියේදීම පවුලේ සියලුම සුබ සාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත් පකිස්තාන් රජයත් මැදිහත්වීමෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවයි. මල්වතු අස්කිරි පාර්ශ්වයන් හේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලාද අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එෙහිදී උන්වහන්සේලා පකිස්තානෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ එරට ආරක්ෂක ප්‍රධානින් අතර අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාට ඇමරිකන් ඩොලර් ලක්ෂයක වන්දියක් ලබා දීමට සියල්කොට් ව්‍යාපාරිකයින් තීරණය කර තිබෙනවා. එසේම ඔහුට හිමි වැටුප මාසිකව ගෙවීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රාවල්පිණ්ඩි බලා පලා යමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුවන් කීප දෙනාම වයස අවුරුදු 30ට අඩු අය බවයි වාර්තා වන්නේ. මේ සියලු දෙනාම බරපතල ලෙස ආගමික අන්තවාදයේ වැළඳගත්තුන් බව මෙවන විට අනාවරණය වී තිබෙනවා. අද ලෝකෙම භාවිත කරන ප්‍රධානම වචනයක් වනුයේ ආගමික අන්තවාදයයි. මෙය අදත් ලෝකයේ පුරා විවාද සම්පන්න මාතෘකාවක්. සමහර විට යම් ආගමක අන්තවාදයටම ගොස් එය සරණ යාම ඉතා යහපත් බවයි විවාදයේ එක් පිරිසක් පවසන්නේ. නමුත් ආගමක අන්තවාදයේත් එක් ගමන් කරන සමහර පුද්ගලින් ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ සමග බැඳීම නිසායි අද ලෝකයේ බහුතරයක් ආගමික අන්තවාදය භයානක වචනයක්සේ දකින්නේ. ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ සමග බැඳුණු ආගමික අන්තවාදය මෙවන විට සමස්ත ලෝකයටම පරපතල අභියෝගයක්. එය හුදෙක් ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට හෝ අනාගතයේ සිදුවිය හැකි ඝාතනයන්ට ලඝු කර දැමිය නොහැකි. ආගමික අන්තවාදයට උත්තරය තවත් අන්තවාදයක් ලෙස දැකීමද ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයම බව ලිවිය යුතුයි. අදත් ලෝකේ පුරාම ආගම් පදනම් කරගත් ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පාකිස්තානයේ මෙවැනි ඝාතන ඉතිහාසයක් තිබෙනවා.
අදත් පාකිස්තානු ජනතාවගෙන් 140කට වැඩි පිරිසකට ලියන්නට හෝ කියවන්නට බැහැ. ඒ කියන්නේ අකුරු දන්නේ නැහැ. ආසියාවේ අඩුවෙන්ම ලිවීමේ හා කියවීමේ ප්‍රතිශතයක් ඇති රටක් පාකිස්තානය. විශේෂයෙන් අපේ රටේ සමස්ත ජනගහනයම සැලකීමේදී ඒ හා සමාන පාකිස්තානු ජාතිකයින් පිරිසකට ලියන්න කියන්න බැහැ. විශේෂයෙන් පාකිස්තානය තුළ ක්‍රියාත්මක බොහෝ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඇෆ්ගනිස්තානය හා බැඳී පවතිනවා. ඇෆ්ගනිස්තානය තුළද මෙවැනි ආගමික අන්තවාදී කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. IS ජිහාඩ් ඒ අතර ප්‍රමුඛයි. 2017 දී මාෂල් ඛාන් නම් මුස්ලිම් ජාතිකයව පාකිස්තානයේදීම ඝාතනය කෙරුණා. ඒ දෙවියන්ට විරුද්ධව ප්‍රකාශයක් සිදු කළ බව පවසමින්. එසේම ශ්‍රියා මුස්ලිම්වරුන් 45 දෙනෙකුවත් පාකිස්තානයේදී අන්තවාදී ආගමික ත්‍රස්ත කල්යක් 2015 දී ඝාතනය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝරේදී ප්‍රහාරයක් එල්ල වූයේත් එවැනි අන්තවාදී කණ්ඩායමක් අතින්. ඇත්තටම ලෝකයේම මේ ආගමික අන්තවාදය තුළ ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය තරයේම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ලෝකෙම ඉල්ලන්නේ ප්‍රියන්ත ඝාතනයට සම්බන්ධ වූ අකුරු බැරි අන්ධ භක්තිකින් නොව ඔහු බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නන් වැනි මිනිසින් බව අවිවාදාත්මකයි. මොන ආගම විශ්වාස කළත් අනාගතයේ ප්‍රියන්තල වැන්නවුන් ආගමික අන්තවාදය තුළ ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් නොවීමට නම් අපේ දරුවන් තුළ මලික් අද්නන්ලා වැනි නිර්භීත මිනිසුන් සිටිය යුතු බව අපේ විශ්වාසයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.